අයිබන්ට හැම දෙනම පිළිගන්නවාමගේ YouTube චැනලයට තාම subscribe කරන්නේ නැත්නම් subscribe කරන්න subscribe කර තාම දාන්න වීඩියෝ කෝලේ වීඩියෝ ස්ක්‍රීන් එකේ එන්නේ. ඒතර අද මම උගලන්ට කියලා දෙන්න යන්නේ යම් කිසි ඔයා දිනු බලාපොරොත්තු වෙනවා නම් නැත්නම් ඔයාගේ තියෙන ගමන තව ඉදිරියට යන්න ඕන නම් ඇත්තටම කරන්න ඕන දේවල්. මේක ඇත්තටම සුප්‍රසිද්ධ අපේ ඒක ලංකාවේ වගේ පිටරට දිනු වෙච්ච කට්ටියකින් තියෙන යථාර්ථයෙන් ගන්න උපදෙස් 10ක් තමයි මම මේගොල්ලන්ට කියන්නේ. මුතුර ගත්තොත්යෙන් පළවෙනි එක තමයි හැම වෙලෙම මිස්ටේක් වලින් නැත්නම් වැරදි වලින් අපි යම් කිසි දෙයක් ගන්න ඕන. හැම වෙලෙම ගොඩක් විට වර්ධිනවා. ඒ හැටි. මොකද වැරදි වලින් තමයි අනිවාර්යෙන් ඔය කවුරු වුණත් අපි ගත්තොත් එහෙම හමුදාපතිතුමෙක් ඇව්වත් හමුදාවට බැඳිච්ච කෝපරල් කෙනෙක්ගෙන් වගේ ඉඳලා උසස් වීම් ලබාගෙන ඔතන ඩාපුවම කොච්චර වැරදි කරාද කියලා පිටු ගණන් ලියන්න පුළුවන් මේ. නමුත් ඒ වලින් සැලෙන්නේ නැතුව තමයි උඩට ආවේ. අන්න ඒක තමයි ඉතාම වැදගත් ඔතන තියෙන කාර්තව්‍යය. ඒ කියන්නේ ලර්න් ෆ්‍රොම් මිස්ටේක් හැම වෙලෙම. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ කාට වුණත් වැරදි වෙනවා. සමහරට ඒවම තමයි අන්තිමට එක්ස්පීරියන්ස් එකක් කියන්නේ. ඒ කියන්නේ සමහර විට අපි දැන් අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් කියන්නේ නිකන් අවුරුදු 5ක් ගත කරා කියන එක නෙවෙයි. ඒ අවුරුදු 5 ඇතුළත හැල හැප්පීම් වෙලා යම් කිසි දෙයක් ඉගෙන ගන්න. හරි. ඊට පස්සේ දෙවෙනි එක ඇවිල්ලා හැම වෙලෙම ක්වොලිටි එක ගැන නැත්තම් ඒ தত্ত্বය ගැන හොඳ தত্ত্বයෙන් යුතු සර්විස් එකක් දෙන එක තමයි වැදගත්. නැත්තම් ප්‍රමාණය නෙවෙයි වැදගත්. දැන් ඔය ගොඩාක් දිනුණු කම්පැනි ගොඩාක් දිනුණු මිනිස්සු ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ක්වොලිටියක් තියෙනවා. ඒ ක්වොලිටියේ හින්දා තමයි අපි ගන්නෙ. දැන් සන්ලයිට් ගත්තොත් ඒ සන්ලයිට් එක අපි ඒ කාලේ ඉඳලා ඒ නමට ගන්න ඒ ක්වොලිටියක් තියෙනවා. ඒක හින්දා තමයි අපි ක්වොලිටිය තියාගෙන ආපු හින්දා තමයි අපි හැමෝම මේ ගන්න පුරුදු වෙලා ඉන්නේ. නැත්නම් සමහර ගම්වල මිනිස්සු ඉන්නවා ක්වොලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ කොහොරකම් කරන්නේ නැහැ. දුන්නොත් දෙයක් ඒ වෙලාවට දෙනවා, ණය ගත්තට ටක් ගාලා දෙනවා. ඒ වගේ ක්වොලිටි සදාගෙන තියෙනවා ක්වොන්ටිටි එකට වඩා. අන්න ඒ තමයි වැදගත්. හරි. ඊට පස්සේ තුන්වෙනි එක ඇවිල්ලා හැම වෙලෙම ප්‍රමුඛ වෙන්න ඕන. ඒ කියන්නේ මේක සාමාන්‍ය බිස්නස් වල නම් වැදගත්. මොකද ප්‍රමුඛ වෙන තරමට තමයි හොඳම ඕන තැනක ෆස්ට් කම තමයි දිනු වෙන්න වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ. ඒගෙනවා උපාධියක් තියෙනවා ටක් ගාල ඉවර කරලා දාන්න. නැත්නම් මොකක් කරේ තියෙනවා ටක් ගාල ඉවර කරලා දාන්න බලන්න. ඒක තමයි වැදගත්ම දේ. Be the first. හරි. ඊට පස්සේ හතරවෙනි එක ඇවිල්ලා දිනු වෙන්න ඕගොල්ලෝ කාරණා තමයි ඉස්සරහා ගැන හිතන්න ඕන. ඒ කියන්නේ ෆියුචර් එක ගැන හිතන්න ඕන. දැන් ඒ ඉතිහාසය ඉගෙනගෙන වැඩක් නැහැ මේ කාලේ. ඉස්සරහට තියෙන මැෂින් ලර්නින්ග්ස් ඊට පස්සේ JavaScripts ඔය වගේ සහ අලුත්ම දේවල් ටික ඉගෙන ගන්න එක අනිවාර්යෙන් කෝකරත් හොඳ ඇප් යූස් කරන හැටි, ස්මාර්ට්ෆෝන් යූස් කරන හැටි, ඉන්ටර්නෙට්. දැන් ගොඩාක් ඉස්සරහට එන්නේ ඇප් වලින් සල්ලි ගවන්න. දැන් BOC එකේ බැංකුවේ පවා දැන් ඒක හඳුන්වා දීලා තියෙනවා. කියන්නේ ඉස්සරහට ඩිජිටලයිස් ඔක්කොම වේගෙන එන්නේ. ඒක නිසා ඒකට අනිවාර්යෙන් ප්‍රිපෙයා වෙලා ඉන්න වෙනවා. ඊට පස්සේ පස්වෙනි එක රෙස්පෙක්ට් අදර්ස්. ඒ කියන්නේ හැමෝටම අනිත් මිනිහා, ඒ කියන්නේ ඔයාගේ ප්‍රතිවාදියා, ඔයාගේ යාළුවා, ඔයා දන්නේ කෙනා, ඒ හැමෝටම ඔයා ගරුත්වයක් දෙන්න ඕන. ගරුත්වයක් දෙනවා කියන්නේ අර අහලා තින්නවන ඕගොල්ලෝ ගත්තොත් එහෙම තමන් ගරුත්වයක් දැම්මොත් තමයි තමුන්ට ගරුත්වයක් ආයේ හම්බෙන්නේ. ඒ වගේ තමයි. ඒක නිසා හරි පුද්ගලයාට හරි නිසිතන දීලා හරියට කතා කරන්න ඕන. ඒක ඕනම තැනක තියෙනවා. එතකොට තමයි ඔයාට අර කිව්ව ඉස්සෙල්ලම කරුණ කිව්වා ඔයාට ක්වොලිටි එක ආයෙත් එන්නේ දෙවෙනි කරුණ. ඊට පස්සේ හයවෙනි එක අභියෝගතා හැම වෙලෙම අවස්ථාවක් හැටියට බාර ගන්න ඕන. හරි. ඒක තමයි විශේෂයෙන්ම වැදගත්. මොකද අභියෝගතා නැත්තම් වැඩක් නැහැ. මොකද සාමාන්‍යයෙන් ඔයා අවුරුදු 2-3 මාංශ වෙන්න ඉන්නවනම් අනිවාර්යෙන් අභියෝගතා එනවා. ඕනම දැන් ඩොක්ටර් කෙනෙක් ගත්තත් ඒ අවුරුදු 6 සහ කැම්පස් සිලෙක්ට් වෙන්න පුදුම අභියෝගිතාවයක් දක්වන්නේ ඒ ලෙවල් පාස් වෙන්නේ. ඊට පස්සේ අවුරුදු 6 ඊට පස්සේ
ස්පෙශලිස්ට රෝනන් ඒක් සෑම හැමවිලේම අභියෝගතා තියෙන අභියෝගතා හැමවිලේම ඔපජිටියක් හැටියට දකිින්ටුව නැත්තං ඉස්සර ගමන අනිවාරයෙන් යන්න බැරිියුණු ඒ තමයි හැටි. ඉටමස හත්වන එක ඩ්‍රීම් ඇත්තියෙනවන අනිවාරය ඒ අදහන්ඩුව වා දැ මොකක් කර හිතන් ඉන්නෝ නම් ඊළ ගවුරුදු පහේ ඒක ගැන උදේ හවා හිතන්ඩුව එකැන හිතන්ඩුක අවුරුදු පාකින් වගේ පශ්චාත් උපාදීවර කරනවා නැත්තව පිස්ටිය කරනවා නැත්තම් මගේ සාධික්ක ගම්පිරි සුළදාම පිටරට යවන තත්ත්වයට ගේනවා. ඊට පස්සේ මං මෙහෙම ගයක් හදනවා මෙහෙම කාර එකක් ගන්නවා ඒ වගේ දෙයක් පිළිබඳ හැමවිලේම පැවිසි අතරම දවස් සතම දවස් තුන්සියට පාම් හිතන්ඩු ඒකර ලෝ ෆැට්රක්ෂණ ගැටතෙත් එනවා එකදා බිලි උගරන්ඩුවනේ අනිවා හරි ඊට පස අටවෙනි එක හැමවෙලේම තමන් වටායින්ඩුවන තමන් මෝටිවේට් කරන තමන් උද්දීපනය කරන තමන් තලාපෙලා දාන්න ඇති කට්ටියක් එක ඔය රෙන ආකල්ප තියෙන කට්ටියගේ පුළුවන්තරන් ඇත්වෙල ඉන්ඩ ඉන්ඩම බැරණම් එතනින් අයින් වෙන එක තමයි හොඳම වැඩි. රෙනාකල්පත් එක්ක කොහොමත් යන්ඩ බෑ කොහමත් දර්ශනයක් තියෙන මිනිස්සුත් එක තා හැමවිලම හැසිරෙන්ඩුවන මිනිස්සු මිනිස්සු ගැන කතා කරන මිනිස්සුත් එක කවදාවත් ඉන්ඩ යන්ඩප. ඊට පස්සේ නමය ඇවිල හැමවිලේම අපි ඇත්තර මොනදේ කරත් සෞඛ්‍ය තත්ත්වය හොඳර තියෙන්ඩු තෙල් සාසීනි ලංකාවද වැඩියම සීනි රෝගීන් තෙල් රෝගීන් ඔය හැම දෙයකම ඇවිලද කොච්චර දියුණුනත් ඕක ඇති මොනහරි වෙන්ඩ ඒක නිසා අපි මොනවා කරත් ඒ දේගැන අනිවාරෙන් හිතන්නවා. ඉට පස දහවෙන එක ඒ මොහොතේ සතුට හිතන්නත් ඕන නැත්තත අවුරුදු පහකින් අපි සතුට ගන්නවා කියලා දැන් සතුටන්න ඇතු ඉන්ඩ දෙයන්ඩත් එප ලැබෙන දේෙන් සතුට වෙල්ලා ඉන්ඩත් පුරුදුුවෙන්ඩෝ හරි ඔන්න ඔටික තා මට ගුල්ලන්ට ගැන්ඩුන මේම ඇත්තටම මෙය මේ ඇවිල්ල මේ දේශනවලින් ගත්තයෝ මේ මයි කියන්නේ ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකව වෙච්චකට්ටේ දියුණු වෙච්ච කට්ටය කියපු දේශනවලින් ගත්තේ ඒකැන් මේ ඔලේ අපට අනිවාදයක් ගණ්ඩ පුළුවන්. හරි එන නැවත විඩියක නැවත හමුව.